ආදිකාලීන මිනිස්සු පියාසර කරන්න මහත් පරිශ්‍රමයක් දැරුවා. අද වෙනකොට තාක්ෂණය දියුණු වෙලා මිල පහතට ඇවිත් බොහෝ දෙනෙකුට ගුවනින් යන අවස්ථාව සැලසිලා තියෙනවා. බොහෝ දෙනෙක් දන්න ෆික්ස් වින් එයාක්‍රාෆ්ට් නැත්නම් එයාප්ලේන්ස් උත් පියාසර කරනවා. නමුත් පියාඹනකේ නියම අත්දැකීම ලබා ගන්න කැමති තැනකට යන්න පුළුවන් නිදහස ලබා දෙන්න පුළුවන් හෙලිකොප්ටරයකට විතරයි. අද අපි කතා කරන්නේ ලෝ වැඩියෙන්ම විකිණෙන ජෙනරල් ඒවියේෂන් හෙලිකොප්ටරයක වන රොබින්සන් R44 හෙලිකොප්ටර්ස් ගැනයි. මේ තියෙන්නේ R44 රේන්ජ් එකේ R44 ඇස්ට්‍රෝ සහ R44 රේවන් 2 කියන මොඩල්ස් දෙක. රේවන් 2 එකේ හයිඩ්‍රොලික් කන්ට්‍රෝල්ස්, කාබ් වෙනුවට ෆූල් ඉන්ජෙක්ෂන් වගේ විශේෂාංග තියෙනවා. හෙලිකොප්ටර් එක සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. මේන් රෝටර් බ්ලේඩ්ස්, ටේල් රෝටර් එක, ටේල් බූම්, ලෑන්ඩින් ස්කිඩ්ස්, කොක්පිට් වගේ දේවල්. මේන් රෝටර් එකෙන් තමා හෙලිකොප්ටර් එක ගුවන්ගත වෙන්න ගමන් කරන්න අවශ්‍ය බලය සපයන්නේ. ටේල් රෝටර් එක තියෙන්නේ නිව්ටන්ගේ 3 නියමයට අනුව මේන් රෝටර් එක කැරකෙවෙන දිශාවට විරුද්ධ දිශාවට හෙලිකොප්ටර් එකේ බොඩි එක කැරකෙවෙන නිසා ඊට විරුද්ධ බලයක් යොදලා හෙලිකොප්ටර් එකේ ස්ථායීතාවය පවත්වාගෙන යන්නේ. හෙලිකොප්ටර්ස් ගොඩක් බරාඩු මැටීරියල්ස් වලින් හදලා තියෙන්නේ. ගොඩක් ඇක්සෙස් ඒරියා ෆ්ලෙක්සිබල් පැනල්ස් වලින් කවර් කරලා තියෙනවා. ඉස්සරහත් යටත් ලෑන්ඩින් ලයිට්ස් තියෙනවා. පිටිපස්සේ දෙපැත්තේ ස්ට්‍රෝබ් වගේම නැවිගේෂන් ලයිට්ස් තියෙනවා. වම් පැත්තේ රතු, දකුණු පැත්තේ කොළ පාට ලයිට්ස් තියෙන්නේ. මේවා අනික් එයාක්‍රාෆ්ට්ස් වලට මේ එයාක්‍රාෆ්ට් එකේ දිශාව හොයාගන්න පහසු කරනවා. R44 එකේ දොරවල් වල ලොක් මෙකැනිසම් එක සිම්පල් නමුත් ඉෆෙක්ටිව් ඩිසයින් එකක්. කැබින් එක ඇතුලේ 4 දෙනෙකුට යන්න පුළුවන්. රේඩියෝ කමියුනිකේෂන් වලටත් හෙලිකොප්ටර් එකේ සද්ද නිසාත් ඇතුලේ ගමන් කරන පිරිස හෙඩ්සෙට්ස් භාවිත කරනවා. පයිලට්ලා දෙන්නෙකුට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ හෙලිකොප්ටර් එකේ කන්ට්‍රෝලර්ස් ගැන කතා කළොත් ප්‍රධාන වශයෙන්ම හෙලිකොප්ටර් එක ගමන් කරන දිශාව වෙනස් කරන්න සයික්ලික් එහෙම නැත්නම් මේ රොබින්සන් හෙලිකොප්ටර් වල එන මේ ටී බා එක පාවිච්චි කරනවා. මේක මූව් කරන විදිය අනුව උඩ රෝටර් බ්ලේඩ්ස් වල ඇන්ගල් එක වෙන වෙනම වෙනස් වෙනවා. එතකොට බ්ලේඩ්ස් මගින් වාතය තෙරපන ඇන්ගල් එක වෙනස් කිරීමෙන් හෙලිකොප්ටර් එකේ පිච් එක, රෝල් එක, එහෙම නැත්නම් ඉස්සරහට පස්සට වමට දකුණට ගමන් කරන දිශාව වෙනස් කරන්න පුළුවන්. මේ පැඩල්ස් වලට කියන්නේ ඇන්ටි ටෝක් පැඩල්ස් කියලා. මේවා වලින් ටේල් රෝටර් එකේ බ්ලේඩ්ස් වල ඇන්ගල් එක වෙනස් කරනවා. එමගින් හවර් කරනකොට නැත්නම් එක තැන නවත්තන් ඉන්නකොට හෙලිකොප්ටර් එක හරවන්න, ඉස්සරහට ගමන් කරනකොට ට්‍රිම් එක, එහෙම නැත්නම් මේන් රෝටර් එකේ කවුන්ටර් ටෝක් එක බැලන්ස් කරගන්න පාවිච්චි කරනවා. මේ ඉස්සරහා තියෙන නූලට කියන්නේ යෝ ස්ට්‍රින් කියලා. හෙලිකොප්ටර් එක ට්‍රිම් ෆ්ලයින්, එහෙම නැත්නම් කෙලින් ගමන් කරන අවස්ථාවේ මේ නූල තනි උඩට තියෙනවා. ස්ලයිඩ් වෙනකොට මේක පැත්තකට යනවා. මීට අමතරව කලෙක්ටිව් කියලා තවත් ලිව එකක් තියෙනවා. මේක ඉස්සුවම වෙන්නේ මේන් රෝටර් එකේ බ්ලේඩ් දෙකම එකම විදියට ඇන්ගල් කිරීම මගින් හෙලිකොප්ටර් එකේ පිච් එක, එහෙම නැත්නම් ඉහළ පහළ යාම පාලනය කරනවා. මෙහෙම කලෙක්ටිව් එක ඉස්සුවම බ්ලේඩ්ස් ඇන්ගල් වෙලා හෙලිකොප්ටර් එකේ ලිෆ්ට් එක වැඩි කරනකොට බ්ලේඩ්ස් කරකවන්න වැඩි බලයක් අවශ්‍ය වෙනවා. මේකට කොරලේටර් කියලා සිස්ටම් එකකින් කලෙක්ටිව් එක උස්සන ප්‍රමාණය අනුව බ්ලේඩ්ස් වලට වැඩි බලයක් ලබා දෙන්න එන්ජින් පවර් එක වැඩි කරනවා. කලෙක්ටිව් එකේ ඉස්සරහ කොටස තමයි ට්‍රොටල් එක. මේක කැරකවීමෙන් කරන්නේ රෝටර් බ්ලේඩ්ස් වල ස්පීඩ් එක පවත්වාගෙන යන්න අවශ්‍ය එන්ජින් පවර් එක අඩු වැඩි කරන එක. මේක ඉස්සරහා තියෙන ගවර්නර් ස්විච් එක. මේ ගවර්නර් එකෙන් කරන්නේ බ්ලේඩ්ස් වල RPM එක සුදුසු ලෙවල් එකට පවත්වාගෙන යන්න එන්ජින් පවර් එක ඔටෝමැටිකලි ඇඩ්ජස්ට් කරන එක. මේ මීටර් එකේ වම් පැත්තේ තියෙන්නේ එන්ජින් RPM එක. දකුණු පැත්තේ තියෙන්නේ රෝටර් බ්ලේඩ්ස් වල RPM එක. මේවා මීටර් එකේ කොළපාට ඒරියා එකේ මේන්ටේන් වෙන්න ඕන. හැබැයි සයික්ලික් එක තියෙන්නේ හෙලිකොප්ටර් එකේ ඇන්ගල් එක වෙනස් කරන්න විතරයි, කලෙක්ටිව් එක තියෙන්නේ උස්සන්න පහත් කරන්න විතරයි කියලා කියන්න බෑ. මේවා ඔක්කොගෙම එකතුවකින් තමයි හෙලිකොප්ටර් එකේ ඇන්ගල් එක, ලිෆ්ට් එක, ස්පීඩ් එක වගේ හැම දෙයක්ම කන්ට්‍රෝල් වෙන්නේ. මේ ඔක්කොම කන්ට්‍රෝලර්ස් වලින් එක කාර්යයක් කරනවා නෙමෙයි, හැම එකක්ම අනික් එකට ගොඩක් සම්බන්ධයි. ඒ නිසා පයිලට් මේ මේන් කන්ට්‍රෝලර්ස් ඔක්කොම පාවිච්චි කරලා තමයි හෙලිකොප්ටර් එක කන්ට්‍රෝල් කරන්නේ.
හෙලිකොප්ටේ ගමන් කරනවට වඩා හවර් කරන එක එහෙම නැත්නම් එක තැන තියන් ඉන්න එක තමයි සාමාන්‍යයෙන් අමාරු දේ. මේ ඔක්කොම කන්ට්‍රෝලර්ස් පයිලට් විසින් එකම අවස්ථාවේ බැලන්ස් කිරීම මගින් තමයි හෙලිකොප්ටර් එක හවර් වෙන්නේ. මේ මේන් කන්ට්‍රෝලර්ස් වලට අමතරව තවත් ස්විචර්ස් නොබ්ස් කිහිපයක් තියෙනවා. සයික්ලික් එකේ ෆ්‍රික්ෂන් එක මේක කරකවල ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම කලෙක්ටිව් එකේ ෆ්‍රික්ෂන් එකත් මේකෙන් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේවා පොළවේ තිනකොට තමයි පාවිච්චි කරන්නේ. ධාවනය කරනකොට මේ ඔක්කොම ලිහිල් කරන්න ඕන. මීටර් පැනල් එකේ ඉස්සරහා තියෙන පළවෙනි මීටරෙන් පෙන්වන්නේ වර්ටිකල් ස්පීඩ් එක. ඒ කියන්නේ හෙලිකොප්ටර් එක උඩට යන හෝ පහතට එන වේගය. දෙවෙනි ගේජ් එකට ආටිෆිෂල් හොරයිසන් එක කියලා කියනවා. මේකෙන් වෙන්නේ පොළවට සාපේක්ෂව හෙලිකොප්ටර් එක කොයි වගේ ඇන්ගල් එකක් තියෙන කියලා පෙන්වන එක. තුන්වෙනි මීටරේ පෙන්වන්නේ ස්පීඩ් එක. සාමාන්‍යයෙන් එයාක්‍රාෆ්ට් වල ස්පීඩ් එක කියන්නේ නොට්ස් වලින්. හතරවෙනි මීටර ගැන අපි ඉස්සෙල්ලත් කතා කළා. මේකෙන් පෙන්වන්නේ එන්ජින් එකේ රෝටර් බ්ලේඩ්ස් වලයි RPM එක. පහළ පළවෙනියෙන් තියෙන්නේ අල්ටිමේට් එක. මේක දැන් පොළව මට්ටමේ ඉඳන් කොච්චර උසකින්ද ඉන්නේ කියලා පෙන්වනවා. මේකේ ඔරලෝසුවේ වගේ පොඩි කටුවෙන් අඩි 1000 ගුණාකාරත්, දිග කටුවෙන් අඩි 100 ගුණාකාරත් පෙන්වනවා. මේ අවස්ථාවේ පෙන්වන්නේ අපි අඩි 100ක් 200ක් අතර උසකින් යනවා කියලා. ඊට පස්සේ හෙඩින් ඉන්ඩිකේටර් එක තියෙන්නේ. මේකෙන් එයාක්‍රාෆ්ට් එක යන පැත්ත දක්වනවා. මේක උඩ තියෙන මැග්නටික් කම්පස් එකට ටිකක් සමාන කාර්යයක් කරන්නේ. නමුත් මේක ජයිරොස්කෝපික් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒ වගේම මේක ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්. අන්තිමට තියෙන්නේ මැනිපෝල් ප්‍රෙෂර් එක. සරලව කිව්වොත් මේකෙන් පෙන්වන්නේ අපි එන්ජින් එකේ කොච්චර පවර් එකක් යූස් කරනවද කියලා. ගන්න පුළුවන් පවර් එක හැම වෙලෙම එකම අගයක් නෙමෙයි. පිටත උෂ්ණත්වය පොළව මට්ටමට වඩා කොච්චර උසකින්ද ඉන්නේ කියන දේවල් මත ඒක වෙනස් වෙනවා. පයිලට්ගේ උඩ තියෙන චාට් එක බලලා ඒ කැල්කියුලේෂන් එක කරගන්න පුළුවන්. අපි මේකේ ප්‍රධානම ඉන්ස්ට්‍රුමන්ට්ස් ගේජස් ගැන සරලව කතා කළේ. තව මේ පැනල් එකේ ෆුවල් මික්ෂර් එක, රේඩියෝ, ලයිට් ස්විචර්ස්, ෆුවල්, ඔයිල් ප්‍රෙෂර්, ඔයිල් ටෙම්පරේචර් ගේජස් වගේ තවත් ඇඩිෂනල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගොඩක් තියෙනවා. මේකේ Lycoming 6 cylinder 8900cc air cooled engine එකක් තියෙන්නේ. ටේක් ඔෆ් එකේදී horse power 265කුත් continuous horse power 205කත් බලයක් නිපදවනවා. මේකේ standard auxiliary කියලා fuel tanks දෙකක් තියෙනවා. standard එකේ ගැලුම් 29.5ක්, auxiliary එකේ ගැලුම් 17ක් F gas නැත්තම් aviation gasoline store කරන්න පුළුවන්. උපරිම වේගය knots 109ක්, පැයට කිලෝමීටර වලින් නම් 202ක්. යන්න පුළුවන් උපරිම range එක කිලෝමීටර 550ක්. ගෙනියන්න පුළුවන් උපරිම පේලෝඩ් එක කිලෝග්‍රෑම් 371ක්. සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් එකක් ෆ්ලයි කරන්න ඉස්සෙල්ලා ප්‍රී ෆ්ලයිට් චෙක් එකක් කරනවා. මේකදී චෙක් කරන්න ඕන දේවල් කම්පැනි එකෙන් ලොකු ලිස්ට් එකක් දීලා තියෙනවා. අපි ඒවයින් කිහිපයක් ගැන කතා කරමු. හෙලිකොප්ටර් එකේ තැන් කිහිපයකින් ෆුවල් සාම්පල් අරගෙන ඒකේ වතුර වෙනත් අපද්‍රව්‍ය තියෙනවද කියලා චෙක් කරනවා. සාමාන්‍ය විදියට කූරෙන් එන්ජින් ඔයිල් ලෙවල් එක බලන්න පුළුවන්. මෙතනින් වෝනින්ග් ලයිට්ස් හරියට වැඩ කරනවද කියලා චෙක් කරන්න පුළුවන්. මේක එයා කූල්ඩ් එන්ජින් එකක් නිසා මේ පිටිපස්සේ තියෙන ෆෑන් එකෙන් තමයි සිස්ටම් එක කූල් වෙන්නේ. මේ වගේ එන්ජින් එකේ රෝටර් බ්ලේඩ්ස් වල කන්ට්‍රෝලර්ස්, ඉන්ස්ට්‍රුමන්ට්ස් වගේ බොහෝ දේවල් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකත් අවසානයේ පයිලට් විසිනුත් එයාවර්තිනස් එක බලන්න චෙක් කරනවා. ගොඩක් හෙලිකොප්ටර්ස් වල parts life limited. ඒ කියන්නේ නියමිත කාලයක් පාවිච්චි කළාට පස්සේ අනිවාර්යෙන් මාරු කරන්න ඕන. උදාහරණයක් විදිහට මේ R44 හෙලිකොප්ටර් එකේ පෑ 2200ක් පාවිච්චි කළාට පස්සේ ඕවර්හෝල් එකක් කරන්න කියලා රොබින්සන් එකෙන් රෙකමන්ඩ් කරලා තියෙනවා. ඊට පස්සේ රොබින්සන් එකෙන් නැවතත් අලුත් වගේ තත්ත්වයකට රීබිල්ඩ් කරලා දෙනවා. බොහෝ දෙනෙක් හෙලිකොප්ටර් වලට බයයි එන්ජින් එක නැවතුනොත් බ්ලේඩ් කරකවන්න බලය නැති නිසා හෙලිකොප්ටර් එක එතනම කඩා වැටෙනවා කියලා. ප්ලේන් වල ලොකු තටු තියෙන නිසා එන්ජින් එකේ ප්‍රශ්නයක් වුණත් කුරුල් එක්ට වගේ ප්ලේන් වලට පා වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් දැකලත් ඇති එහෙන් ප්ලේන් අමාරුවෙන් ලෑන්ඩ් කරනවා. හැබැයි මේක වැරදි මතයක්. හෙලිකොප්ටර් එකේ එන්ජින් පවර් එක නැති වුණත් ඔටෝ රොටේෂන් වෙනවා. ඒ කියන්නේ හෙලිකොප්ටර් එක පහතට වැටෙනකොට ඉහළට යන වාතය මගින් හෙලිකොප්ටර් එකේ බ්ලේඩ්ස් කරකැවෙනවා. එතකොට පයිලට්ට හෙලිකොප්ටර් එක හසුරුවාගෙන ළඟ සුදුසු තැනකට ලෑන්ඩ් කරගන්න පුළුවන්. අනික් වැදගත්ම දේ තමයි එන්ජින් පවර් එක නැතුව වුණත් හෙලිකොප්ටර් එක ලෑන්ඩ් වෙනකොට හෙලිකොප්ටර් එකේ ස්පීඩ් එක පයිලට්ට ගොඩක් අඩු කරගන්න පුළුවන්. නමුත් එයාප්ලේන් එකක් ලෑන්ඩ් වෙනකොට ස්පීඩ් එක ඊට වඩා ගොඩක් වැඩි. ඒ වගේම ලෑන්ඩ් කරන්න රන්වේ එකකුත් අවශ්‍යයි. ළඟ රන්වේ එකක් නැත්තම් බොහෝ විට බිම තියෙන ගොඩනැගිලි ගස් කඩාගෙන ලොකු දුරක් ඇදිලා ගිහින් ලොකු ඩැමේජ් එකක් එක්ක තමයි නවතින්නේ. එයාප්ලේන්ස් හෙලිකොප්ටර් තරම් සේෆ් නැහැ කියනවා නෙමෙයි, දෙකේම වාසි අවාසි තියෙනවා. නමුත් හෙලිකොප්ටර් එක බොහෝ දෙනෙක් හිතන තරම් අනතුරුදායක වාහනයක් නෙමෙයි. මේ රිවිව් එකට අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපේ අනෙක් රිවිව්ස් උත් ඕගලන්ට බලන්න පුළුවන්.
අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.